විරාමය අනතුරුව අපි නැවතත් එකතු වෙන්නේ ශනිදා නිලුම් වෙල අත්කම් මවයි සිත්තම් විශේෂාංගය සමගින්. ඉතින් ඔබ දන්නවා අපි අද ඔබට කියලා දෙන්නේ කොයි ආකාරයටද බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරගන්න කියලා. මම හිතන්නේ විමල මහත්මිය අපි නතර කළේ රෝස මලක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි මේ විදිහට අපි පෙති පහක් මහනවා. පෙති පහක් මහන්නේ මේ මැද්දෙන් පෙත්තක් ඇතුළෙන් පෙත්තක් කියන්නේ. දෙවනි වටේ මහනකොට දැන් මෙතන පෙති පහනේ. ඊළඟට අපි යනවා පෙති අටකට. ඒ කියන්නේ එතකොට මේ පෙත්තට යටින් තමයි පෙත්ත පටන් ගන්නෙ. අටක් හරි හයක් හරි ඒක තමන්ට උවමනා ප්‍රමාණයට. ඒකෙදි දැන් අපි යටින් පෙත්ත මැහුවට පස්සේ මුලින් කලේ ඉස්සරහ පැත්තෙන් පෙත්ත දැමීම. මේ දෙවනි වටේදී යට පැත්තෙන් පෙති දාගෙන යන්නේ. එතකොට උඩට පෙති පහ ගියා, යටට පෙති අටක් ගියා. දැන් ඔය මල තව ලොකු කරගන්න ඕන නම් වාර ගාන වැඩි කරනවා. මේ ඉන්දි කට්ටට අපි දාන වාර ගාන මුලින්ම දාන පෙති පහට වාරවල් 15 නම් දෙවනි වටේට අපි යනවා 20කට. විමල මහත්මිය, එතකොට අපි ඉන්දි කට්ටේ ප්‍රමාණය වෙනස් වීමක් සිදු කරන්න ඕනේද විශාල? ඔව්. දැන් අපි කතරේ මැස්මේ මහනකොට පොඩි ඉන්දි කට්ටනේ. ඉතින් දැන් මේ වෙළඳපළේ තියෙන මේ වගේ ඉන්දි කට්ටක් තියෙනවා. මේ තව තියෙනවා මේ සයිස් ඉන්දි කට්ටක්. මොකද දැන් අපිට මේ ඉන්දි කට්ටේ වාර ගන්න උතනවා වැඩි වෙනකොට ඉන්දි කට්ට දික් වෙන්න ඕනේ. ඔය අහපු ප්‍රශ්නේ හොඳයි. එතකොට අපිට මේ වෙළඳපළේ දැන් තියෙනවා විකුණන්න ඕනම කඩේකින් ගත්ත හැකි. මේ සයිස් එක ගත්තත් අපිට පුළුවන් පුරුදු වෙන්න නිසා මේ සයිස් ඉන්දි කට්ටත් ගත්තට කමක් නැහැ. එතකොට මොකද මේකේ අපි වාර ගන්න වැඩියෙන් උතනවා. දැන් තව කෙනෙකුට පුළුවන් මේක රෝස මලක් නිසා පටවල් මේ වාර ගන්න වැඩි කළා වටරවුම තව වැඩි කරගන්න. දැන් ඔන්න පළවෙනි වටේට අපි 15ක් දැම්මා නම් දෙවෙනි වටේට 20ක් දැම්මා. ඊළඟට 25ක් දාලා පෙති 15ක් කරා. එතකොට රෝස මල ලොකුයි. එතකොට ඒකෙන් අපිට රෝසමල් 3ක් 4ක් දාලා ලොකු සැරසිල්ලක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේකම නෙමෙයි අපිට පුළුවන් ඔය මලෙන්ම ලස්සන බිත්ති සැරසිල්ලක් කරන්න ලොකුවට. තව පුළුවන් ඕක අපි මනාලියන්ගේ මල් කුමරිය ඉන්නවනේ. මල් කුමරියට අපි ගවුම මැව්වහම මෙන්න මෙතෙන්ට මලක්. එහෙම නැත්නම් මෙතෙන්ට ඔය රෝසමලෙන්ම අපිට පුළුවන් කරගන්න. එතකොට අර ස්වභාවික මලක් වගේ පෙති ගන්න වැඩි ඉස්මතු වීමක් සිදු වෙන හින්දා සජීවී භාවයක් වගේ තියෙනවා. මං හිතන්නේ අපිට මේකේ වර්ණවල සැලකිල්ලක් දක්වන්නට අවශ්‍යද? ඔව්. දැන් මෙහෙමයි, අපි සාමාන්‍යයෙන් රෝස මලක් මහනවා නම් තද වර්ණයේ ඉඳන් ලා වර්ණයට එන්න ඕනේ. මොකද තද වර්ණය කියන්නේ මැද පිපිලා පල්ලෙහාට එක පරවෙන්න හා සමානයිනේ. එතකොට තද එකේ ඉඳන් ලා එකට. එහෙම නැත්තම් අපිට පුළුවන් දැන් වෙළඳපළේ මං කිව්වා ෂේඩර් නූල තියෙනවා. දැන් මේ රෝස පාට නූලනේ, මේ රෝස පාට එකේ තියෙනවා ලා පාට තද පාට මිශ්‍රයක. ඒක ගත්තොත් මේක තනින් තැනට යනවා. ඉතින් ඊට වඩා හොඳයි. දැන් මේ තියෙන්නේ තද පාට, මේ තියෙන්නේ ලා පාට. දැන් මේකට අපිට පුළුවන් තව තද වර්ණ මේ රතු පාට. එතකොට මේ රතු මත් නෙමේ තද රෝස. අර ප්‍රභේද එකට එක ලඟ වෙන විදිහට ගත්තොත් මේ මල ස්වභාවික පිපිච්ච මලක් විදිහටම අපිට කරගන්න පුළුවන්. එතකොට මේ රෝස මල් සඳහා පත්‍ර නිර්මාණය කිරීම කොයි ආකාරයට? ඔව්, පත්‍ර නිර්මාණය කරනකොට මම මේකෙම පෙන්නන්නද? දැන් ඕකෙත් අපි ලේසි දේසි මැස්ම කියලා තියෙනවා කොළවලට. මේක අපි මෙහෙම අරගෙන, ඒක නම් දැන් කවුරුත් දන්න මැස්මක්. මේක දිග කොට විදිහට කරගන්න පුළුවන්. දැන් මෙහෙම ගැහුවා, ගහලා පිටිපස්සෙන් අපි ඉන්දි කට්ට ගත්තා මෙහෙම. ඊට පස්සේ තව කොළයක් මහනකොට අපි මෙතනින්ම මේ පැත්තට ගැහුවා, ගහලා උඩට ඉන්දි කට්ට ගත්තා. අරගෙන මේක රෙද්දට සම්බන්ධ වෙන්නේ පිටින් අපි මැහුම් පාරක් ගහලා. පේනව ඇති කියලා මට හිතෙනවා. ඊළඟට අපි මේකට මැද්දට ආයෙ දානවා පත්‍රයක්. මේ හරියෙන් දැම්මා. මේක අපිට කොලේ අඩු වැඩි කරගන්න බය කියන්නේ දික්කත් දිගට කොටට තමන්ට උවමනා ප්‍රමාණයකට මේ විදිහට කොළ මහ ගන්න පුළුවන්. එතකොට පත්‍ර තුනක් හිටින ආකාරය. ඔව්, පත්‍ර තුනක් හිටින ආකාරය. ඔව්, රසගහේ පත්‍රයක් ආකාරයට තමයි නිර්මාණය කරන්නේ. මේ අපිට මේ මැස්ම යොදාගෙන රෝස්මල් පමණක්මද නිර්මාණය කරගන්න පුළුවන්? රෝස්මල් විතරක් නෙමෙයි, ඕකෙන් අපිට තව පුළුවන් මේ
කපුරු මලක් සාමාන්‍යයෙන් පුළුවන් අපි ගොඩාක් දුරට අරලිය මලට භාවිතා කරන්න පුළුවන්. ඒවා හැම දෙයකටම වැඩි ලස්සන රෝස මල. මොකද අර අපි පෙති ඉස්සලා හිටින්නේ නිකන්නේ. ඉතින් මේක අපි කියන්නේ මේ මැස් මේවට බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් කියලා. දැන් මම දාලා තියෙන්නේ ඔතෙන්ට නූල් පටවල් 3යි. ඕක නූල් පටවල් 6ක් දාලා මම හැව්වොත් ඔయిత වැඩිය තවත් ලොකුවට පෙනුමට තියෙනවා. මේ නිර්මාණයේ හැටියට තමයි ඔබතුමිය මේ විදිහට රෝස මල් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කෙනෙකුට ඉතින් අත්හදා බලන්න 6 පොට දාලා ඒකිනුත් මහ ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අද දවසේදී විමල මහත්මිය ප්‍රේක්ෂක හිතවතුන්ට කියලා දෙන්නවා කොයි ආකාරයටද මේ විදිහට ලස්සනට බෙති සරසිල්ලක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම තමයි මේ නිර්මාණය කරගද්දී ඔබට ගැටලුවක් පැන නැගුණොත් එතුමියගේ දුරකථන අංකයත් ඔබට මතක් කළා. ඉතින් අද දවසේදී ශනිදා නෙළුම් වෙලා අත්කම්ම වයිසිත් තම විශේෂාංගය මේ විදිහට ලස්සන කරන්නට ඔබට දැනුම සපයන්නට අපත් සමගින් සම්බන්ධ වුණා නවීතමත් අධ්‍යාපනයකගේ අත්කම් උපදේශිකා විමලා වීරකොන් මහත්මියටින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අද දවසේදී අපත් සමගින් සම්බන්ධ වුණාට. ඉතින් මම හිතන්නේ අපත් සමගින් සම්බන්ධ වෙන කාන්තාවන් ඔබේ ගෙදර ලස්සන කරගන්නට මේ අවුරුදු කාලේ කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ මේ නිර්මාණය ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි ඔබේ නිවස ලස්සන කරගන්න. ඉතින් මේ වගේ නිර්මාණ තුළින් ඉදිරියේදී විමල මහත්මිය අප හමුවට පැමිණෙනවා. ඉතින් සෝදානම් වෙන්නේ අද දවසේදී මේ අත්කම් අවශ්‍යතා විශේෂාංගය තුළින් ඔබේ නිවසින් සමෝරන් යන්නට රැඳී සිටින්න අපේ කෙටි විරාමයකින් අනතුරුව නැවතත් ඔබේ නිවසට පැමිණෙනවා.